දැන් ඔය පරමාණු මවුල අණු අවගාඩ්‍රෝ ඔවා කියනකොට ළමයි බයයි. දැන් වැඩිය හිතන්න එපා. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ ඉර ගහ ගන්නව නම් ගහ ගන්න ඕන. පරමාණු සංඛ්‍යාව. මුළු පරමාණු සංඛ්‍යාව. මවුල එක තියෙන. හරි. H2SO4 මවුල එක තියෙන මුළු පරමාණු සංඛ්‍යාව. පරමාණු සංඛ්‍යාවයි අහන්නේ. එතන පරමාණු සංඛ්‍යාව කොහමද හොයන්නේ? කියන සම්බන්ධයක්. මේක මතක තියාගත්තම හරිනේ. මොකද කරන්න කියන්නේ? මවුල ගණන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන්න එන උත්තරේ පරමාණු ගාණින් වැඩි කරන්න. මවුල ගණන වැඩි කිරීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව වැඩි කිරීම පරමාණු ගාණ. හරි. එතකොට පුතේ දැන් මුලින්ම මවුල ගාණ හොයාගන්න. H2SO4 පුතේ දැන් මෙහෙම තිබ්බම එතන මවුල එකයි. මෙතන මවුල එකයි තියෙන්නේ. මෙතන ඉස්සරහින් කීයක් හරි ඉලක්කමක් තිබ්බොත් අන්න මවුල. දැන් අපි තුම් දැන් මෙතන ඉස්සරහින් දෙකක් තිබ්බා කියලා. ජොලියට හිතන්න. 2H2SO4 කියලා තිබ්බා කියලා හිතන්න. ආයෙත් උඩ මවුල 2යි. 5යි කියලා තිබ්බා කියන්නේ ඉස්සරහට. ආයෙත් උඩ මවුල 5යි. ඉස්සරහට මොනවද නැහැ කියලා හිතන්න. එතකොට මවුල 1යි. එහෙනම් දැන් මෙතන H2SO4 මවුල කීයද? 1යි. 1යි. 1යි තියෙන්නේ. එහෙනම් දැන් 1 වැඩි කිරීම. 1 වැඩි කිරීම. අවගාඩ්‍රෝ සංඛ්‍යාව. අවගාඩ්‍රෝ සංඛ්‍යාව කඩපාඩමේ තියෙන්න ඕන. 6.22 වැඩි කිරීම 10.23. 6.22 වැඩි කිරීම 10.23. රයිට්. ඒක මතකේ තියෙන්න ඕන. ඒක කඩපාඩමේ තියෙන්න. හරි. රයිට්. වැඩි කරා. ඊට පස්සේ පරමාණු ගාණ. මේක කොහොමද සර් හොයන්නේ? ඒක හොයන්නේ මේ එල්ලිලා තියෙන ගණන් එකතු කරන්න. පැල්ලහැන් එල්ලිලා තියෙන්නේ. ආ මෙයාගේ කීයක් එල්ලිලා තියෙනවද? 2යි. මෙයාගේ කීයක් එල්ලිලා තියෙනවද? එකක්වත් නෑ සර්. නෑ 1යි 1යි 1යි. එකක් තියෙනවා. එක පෙන්වන්න නෑනේ. 1යි. එහෙනම් 2යි 1යි 3යි. මෙයාගේ කීයක් එල්ලිලා තියෙනවද? 4යි. 4යි 3යි 7යි. එහෙනම් පරමාණු 7යි. එහෙනම් ඔන්න උත්තරේ ඇවිල්ලා නේ. 1 වැඩි කිරීම 6.22 වැඩි කිරීම 10.23 වැඩි කිරීම 7. පට ලේසිනේ පුතේ. ඊළඟ බලන උත්තරේ සර් 1 නෑනේ. 1 ඕනේ නෑනේ ඉතින්. 1 වැඩි කරා. ඒක තිබ්බත් 1යි නැතත් 1යි. හරි. එහෙනම් උත්තරේ 4. උත්තරේ 4. ඔන්න පරමාණු සංඛ්‍යාව. මේ වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන් අණු සංඛ්‍යාව හොයන්න කියලා අහයි. කො පරමාණු සංඛ්‍යාව එක්ක අණු සං. අණු සංඛ්‍යාව පට ලේසි පුතේ. අරකට වැඩිය ලේසි. මවුල ගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. හරි. අණු සංඛ්‍යාව හොයන්න මවුල ගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. දැන් මෙතන අණු කීයක් තියෙනවද කියලා අපි හොයමු. මවුල ගාන කීයද? 1යි. අවගාඩ්‍රෝ සංඛ්‍යාව මොකද? 6.22 වැඩි කිරීම 10.23යි. එහෙනම් මෙතන තියෙන අණු සංඛ්‍යාව තමයි පළවෙනි උත්තරෙන් ඇවිල්ලා තියෙන්නේ. විභාගෙට ওই ප්‍රශ්න දෙක තමයි අහන්නේ. එක්ක පරමාණු සංඛ්‍යාව 1යි. එක්ක අණු සංඛ්‍යාව 1යි. පරමාණු සංඛ්‍යාව ආව මවුල ගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාව පරමාණු ගාන ওই තුන වැඩි කරලා ගන්න. අණු සංඛ්‍යාව ඇහුව කෙලින්ම මවුල ගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරා. රයිට්. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. හරි. ওই දෙක තමයි අහන්නේ විභාගෙට.